සියලු දෙනා විදේශ සංචාර ගොස් පැමිණීමේදී මවුරට කෑම් වර්ගගෙන එන අවස්ථා තියෙනවාද? ඔබ සත්ත්වගොයිපල සේවය කරන අය අතරින් විදේශයට ගොස් පැමිණි පසු එවලේම ගොයිපල් තුළට ඇතුළු අවස්ථා තිබේද? පාද සහ මුග රෝග, බෙහෙත් කුරුළු වුණ උරදුර වලට ලක් වූ ඉන්ෆ්ලුවන්සා, අප්‍රිකානු ඌරු වුණ වැනි විදේශයේ සිට එන පසු සම්පත් වසංගතය වැළැක්වීම සඳහා ගුවන්තොටුපළ හෝ වරාය දේශීමා පරීක්ෂාව. බොහෝ සෙයින් පසු සම්පත් හෝ නැවුම් පළතුරු ගැනීම වැළැක්වීම. ප්‍රධාන වශයෙන් නානානය සීමා වන්නේ හරක් මස්, ඌරු මස්, එළු මස් වැනි හා මස් හා වියලි මස්, සොසේජස්, හැම් වැනි මස් වලින් සැකසූ භාණ්ඩයන්. එහෙත් නැවුම් පළතුරු, එළවලු, කුසි නිෂ්පාදන බීජ, බීජ පැල වැනි චාකයන්ය. මේ හා සමාන භාණ්ඩ ජාත්‍යන්තර තැපැල මගින් නානානය කිරීම සීමා කර ඇත. තවද දෙමාපියන්ට වැනි පවුලේ අයට සත්ව ආහාර සහ නැවුම් පළතුරු වැනි ආනයනය සීමා කළ භාණ්ඩ ගෙන එමෙන් වලකින් ලෙස දන්වා සිටි. සතුන් සහ පසු සම්පත් නිෂ්පාදන සාක වර්ග වාර්තා නොකරන අවස්ථාවක උපරිම වොන් මිලියන 5ක දඩයකට යටත් වීමට සිදුවේ. සත්ව ගොවිපලක සේවය කරන පුද්ගලයන් විදේශ සංචාරයෙන් දින 5ක ඇතුළත ගොවිපල හෝ පසු සම්පත් වෙළඳපොළ වැනි පසු සම්පත් ආයතන තුළට ඇතුළු වීම නොකළ යුතුය. තවද විදේශ සංචාරය තුළ භාවිතා කළ ඇඳුම් වැනි දෑ අටට ඇතුළු පසු ප්‍රති සෝදා ගැනීමෙන් ස්නානය වැනි පුජ්ජලික දේ හොඳින් සිදු කරගන්න. මීට අමතරව ගොවිපලක සේවය කරන විට අනිවාර්යයෙන්ම වැඩ ඇඳුම සහ වූ සපත්තු පැළඳිය යුතු අතර සත්ව ගොවිපල තුළට ඇතුළුවීමේදී සපත්තු විස බීජනාශක ගල්වා ගත යුතුය. ඔබ සැම පිරිසිදු කොරියාවක් සෑදීම සඳහා නිරෝධන මධ්‍යස්ථානයේ පණිවිඩයකි. අයිබෝවන්, විදේශික ශ්‍රමිකයන්ගේ ආගමන යුගන ගැටලු නිරතුරුවම සැලකිල්ලට ගත යුතු ඇත. රැකියා කාලය නිමවා මවුරට පිටත් යාමේදී විදේශික හැඳුනුම්පත බාර දී යාම තුළින් අවාසිදායක තත්ත්වය මගහැරී යනු ඇත. විශේෂයෙන්ම නැවත රැකියා සඳහා විශේෂිත විභාගයට පෙනී සිටීමට නම් අනිවාර්යයෙන්ම පිටත්ව යාමේදී විදේශික හැඳුනුම්පත බාර දී පිටත්ව ගිය පසු විභාගයට පෙනී සිටීම සඳහා නාම ලේඛනයේ නම සඳහන් වනු ඇත. එහෙත් විදේශික ශ්‍රමිකයන් තම කැමැත්තෙන් පිටව ගියද විදේශික හැඳුනුම්පත බාර නොදුනහොත් ගුවන්තොටුපළ ආගමන විගණන කාර්යාලයේ පිටත්ව ගිය බව සඳහන් නොවනු ඇත. එම හේතුවෙන් විශේෂිත කොරියානු භාෂා විභාගයට පෙනී සිටීමට නාම ලේඛනයේ නම සටහන් නොවනු ඇත. එහෙත් විශේෂිත කොරියානු භාෂා විභාගයට පෙනී සිට නැවත කොරියාවට පැමිණීමට බලාපොරොත්තු වන විදේශික ශ්‍රමිකයන් විදේශික හැඳුනුම්පත අනිවාර්යෙන් බාර දී පිටත්ව යා යුතුය. එක් අතකින් සම්පූර්ණයෙන්ම පිටත යන ශ්‍රමිකයන් නොව නිවාඩු ලබාගෙන තාවකාලිකව පිටත් යන ශ්‍රමිකයන්ද අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම රැකියා කරන අතරතුර දිගුකාල නිවාඩු ලබාගෙන ගොස් එන විදේශික ශ්‍රමිකයන් රැකියා කම්කරු කාර්යාලයට ගොස් පිටත්ව යාමට පෙර කර්මාන්ශාලා අස්සන් ලබාගෙන නිවාඩු සාතික් කරගත යුතුය. ආගමන යුගයන සම්බන්ධ ප්‍රශ්න අනපේක්ෂිත ලෙස පැමිණිය හැකිවන් නිසා ශ්‍රමිකයා විසින්ම වේලාසනින් පරීක්ෂා කර ගැනීමෙන් අවාසිදායක තත්ත්වය පත්නොවේවායයි ප්‍රාර්ථනා කරන්නෙමු. MNTV නාලිකා විසින් විදේශිකයන්ට පහර දීම, රියානතුරු වැනිද වීඩියෝ සහ ප්‍රවෘත්ති ඔත්තු ලබා දීමේ සේවය. ඔත්තු ලබා දෙන්න කැමැති අය දුරකථන නැමැතුම් නැතහොත් විද්‍යුත් පැළ මගින් ලබා දෙන්න.